සර සව ඇදුරු පුටු භාගයක් මහිස්. දොලොස් දස් නවස අනූ දෙක් ෝනෑ ඉන්නේ හයදාස් පන්සිය හතලි සටයි. දහක්වත් වහනොගත්තුත් සරස විඩාලයි. සුජෙත් තේවාජුලිගේ සහජුල බාහික වීරවත්න ගෙනනන වාර්තාවක් තමයි, අපට මිලස්ස දකින්නට ලැබන්නේ පොද වි්‍යාර පිබඳ කාරක සභාව කෝප් කමටු හමුවේ විශවවිද්‍යාල ප්‍රතිපාන කොමිෂන් සභවි සභපති දේෂ් ාය සපත් අමරතුග හතා හෙිදරව කර අයම් කරුණුකාරණ ඇසුරෙන් පළවන ප්‍රාන සිරස්තලයක්ක්ට මේ දකින්නට පුළුවන් ඇදුරු හිගේ පිළිබඳව සරස. මෙහෙම වෙනකොට සරසවි පද්ධතියට වන බලපෑම සුළු පට එකක් නෙවේ. ඒ හැරුණු කොට ගත්තත් විධ කාරණා මත පෞුගේ කාලයක් මුළුල්ලේම මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වනේ මක්ද කියනක අපි හොඳට දන්නව අමතක් කර බැලූත් ඔබත් මතකට නැගේවි. විධ මේ කෝවි වසංගය වගේ වෙන් රටම් බල පෑම්ෙනකොට අධ්‍යාපනයටටත් බලපෑවා. විශ්විද්‍යාල අධ්‍යාපනටත් බල පැවැත්‍රේ වෙච්චේ අමයම් සමාජ විපරයයාසයන් දේශපාලික විපරයයාසයන් නිසාසාමාජය ඇති වූ කැලබිලි සහගත තත්ත්වයන් නිසා අධ්‍යාපනයේ කඩාකපපල්ල වනා ඒ අතරේ විධ ශිෂ්‍යාරගල ක්‍රියාකාරකම් නිසා අධ්‍යාපනය අඩාල වෙනවා මේ අදී වශය ගත්තත් යම නියමිත කාලයකට පාටමාලා අවසන් කරගන්නට මේ සර සවි සිසසුවියන්ට බහසයෙන් ොහැකිවෙලාතිනො ඇතකාලන ගත්තොත් මේ ඇවිල්ලා අනාගතය පිළිබඳව දැඩි අඳුරුලාවක් කියයා පාන අවස්ථාවක් දහක්වත් ගත්ත නැත්තන් සරසවි අඩාලවීම වැඩි ඉඩක් පවතිනවා